කතන්දරයකට සවන් දෙමු කෝමද මගෙද එපුතේ ඔයාලා හැමෝම හොඳන්නේද අපි දැන් ලස්සන කතන්දරයක් අහන්න තමයි යන්නේ ඔයාලා අසයිනේද කතන්දරහන්න දගකාර ලීනා එකමත් එක ගමක ලීන කියලා පුංචිදඟකාර ගැහැනුළමයෙක් හිටියා ඔන්න දුවේ පුත්තේ දවසක්මි ලීන මිදුලට වෙලා සෙල්ලංකරමින් හිටියා ලීනගේ අම්ම ඇවිත් ලීනට මෙහෙම කිව්වා මගි දුවේ. ඔය ඇස්සිල්ලම්කරාටකමක් නෑ! හැබැයි අර ඇත්තපෙන කැලෑව පැත්තට නම් යන්න එපා. හැබැයි මොකද දන්නවද ලීන කළේ. අම්මා කියන දී අහන්න නැතුව කැලෑව තියෙන පැත්තට ඇවිදගෙන කියා. දන්නෙම නැතුව ලීන කැලෑව ඇතුළටම ඇවිත්! දැන්නයාට ගෙදරයන්න පාර මතකත් නෑ. දෙැනම් ලීන ගොඩාක් බයුුණා එයාට මතක් වුණාම්ම කිව්වදේ ලින හයිියෙන් අඩන්න ගත්තා අන අම් මේ මට ඔයාව ගොඩාක් මතක් වෙනවා ඔයා කිව්වදේ ඇහුව නැතිහින්ද තමයි මට මෙහෙම වුණේ ලීන අඩන සද්‍යහිලා වඳුරුරාල එතෙන්ටාව ලීන වඳුරුරාලට වෙච්ච හැමදේම කිව්වා වදුරුරාල මෙහෙමකිව්වා මම ඔයාාව ගෙදුරට එක්කන් යන්නම් හැබැයි ඔොයාමට පොරොන්දුවෙන්න ෝනේ අම්ම කියනදේ අහනවා කියලා. පුංචි ලීනා වදුරුරාලට පොරොන්දුවනා අයිකවදාවත් මෙවගේෙ දේවල් කරන්නේ නෑ කියලා වදුරුරාල ලීනාව ගෙදරට එක්කං ගියා ලීන වදුරුරාලට ස්තුූති කරලා ගෙදර කියා. ලීන සිදුණු සියල්ල අම්මට කිව්වා ලීන අම්මට පුරුන්දුනාා අය කවදාවත් එහෙම කරන්නේ නෑ කියලා දැක්ක නීද මගෙදුවේ පුතේ ඔයාලත් අම්මයිතාත්තයි කියනදේ හොඳින් අහන්න ඕනේ ඉතින්දුවේ පුතේ මෙවගේ ලස්සන කතන්දරයක් අරගෙන අයගෘතුමි ඔයාල හම් වෙන්නෙනවා. තgang පරිසමන්න අුබෝුවන්,